විදියට හිතන්න. හිතට විසිරෙන්න ඉඩ දෙන්න එපා. හිත හිතුවක්කාර වෙනවා නම් තරවටු කරලා හරි තමුන්ට වමනා අරමුණට හිත යොමු කරන්න. මට බෑ. මට බෑ මේක කරන්න. මට මේක තේරෙන්නේ නැහැ. ඇස් දෙක පියාගත්තාම මට මගේ අම්මව මතක් වෙනවා. මට මගේ අක්කව මතක් වෙනවා. මුලින්ම මේ ගැන විශ්වාසය ගොඩනගා ගන්න. ඔබ තාමත් ඔබේ පියාගේ ලැබ් එකේ තිබුණ රසායනයේ මේ හැම දෙයකටම වඩා බලවත් කියලා විශ්වාස කරනවා. භාවනාවෙන් වෙන්නේත් ඒකම නම් මම මොකටද අංකල් භාවනා කරන්නේ? කවුද කිව්වේ භාවනාවෙන් ඔය අනුන්ගේ හිත් දැකීමේ හැකියාව වගේ ලෞකික දෙයක් වෙනවයි කියලා? ඒක ඊට වඩා එහා ගිය ලෝකෝත්තර සුවයක්. අංකල් කියන දේ මට හරියටම තේරෙන්නේ නැහැ. හැබැයි මම උත්සාහ කරන්න. මම දන්නවා ඔබට පුළුවන්. හැබැයි මුලින්ම ඔබේ ශරීරගත ඇති රසායනය විනාශ කර දැමිය යුතුයි. එහෙම? එහෙම වුණොත් මට මේ තියෙන හැකියාව නැති වෙනවනේ. නෑ. එහෙම වෙන්නේ නෑ. මට ඒක කරන්න බෑ. ඒ රසායනය නිසා තමයි මේ ශරීරයේ පවා වෙනස් වීමකට භාජනය වෙලා තියෙන්නේ. මට ඒක හානියක් නෙවෙයි. දේ මොකක්ද හොඩුවක් හොයාගත්තද කියන්නකෝ. වැඩක් උන්නේ නැහැ. වැඩක් වුණා නම් මං තනියම එනවා. එන්ටන් පස්සේ ගියාද? බැලුවා. ඌ කාමරේ ඉඳලා ගෙලින්ම ගියේ වැඩවලට. අබ්දුල් එයාත් එක්ක වැඩ කරනවද දන්නේ? නෑ. ඒක නොබල එන්න තරම් මං මෝඩෙද්ද? මං එන්න පරක්කු වුණෙත් මෙච්චරලා ඒක බලන් හිටපු ඉඳ තමයි. කවුද දන්නේ අබ්දුල්ලායා බිල්ඩින් එක ඇතුලේ වැඩ කරනවද කියලා? මං ඇතුලට ගිහින් බැලුවා. අන්න බොරුවක් කිව්වා. දැන් ඇන්ටන් එතන ඉද්දි ජෝතියේ කොහමද ඇතුලට ගිහින්? ඇන්ටන් එහාට මෙහාට වෙනකන් ඉඳලා මං ඇතුලට ගිහිල්ලා බැලුවා. එතන එකෙක් එක කතා කළා. අබ්දුල්ලායා එතන වැඩ නැහැ. ඒක ස්ථිරයි. ඒ උනාට ජෝතියේ ඇන්ටන් අබ්දුල් ගැන මොනම හරි දෙයක් දන්නවා. මිනිහා දන්නවනම් මට නොකියන්නේ ඇයි? නොකියන්නේ? ඇන්ටන් අබ්දුල්ව අඳුරගත්තේ ඔයාට කලින්. හරිද? ඒක හරි. කොහොමත් ඇන්ටන් අබ්දුල්ලායා ගැන ලොකු පැහැදීමකින් හිටියා. මොන වුණත් අබ්දුල් කියන්නේ ලොකු කපටියෙක්. නැත්තම් යන්නේ මිනිස්සු එයාගේ දැලේ දාගනේද? දැන් මේ ගෙදර උනත් මිනිස්සු පේන්නේ නැද? ඒක අබ්දුල්ලායගේ හැටි. හැබැයි අබ්දුල්ලායා කපටියෙක් නෙමෙයි. ඔය ඇන්ටන්ගේ වැඩපළ තියෙන්නේ කොහෙද? ඒ මොකටද? අපි මිනිහා ගැන සෝදිසින් ඉන්න ඕනේ. තමන්ගේ හිත දියුණු කරගත්ත කෙනෙකුට බොහොම විශ්මීය දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින්
ඔබතුමාත් එහෙම හැකියාවක් උපදවගෙන ඉන්නේ. මේ ලෝකෙ තුන නිර්මාණය වෙන හැම දෙයක්ම මුලින්ම සටහන් වෙන්නේ කාගේ හරි හිතේ. ඒ වගේම සෑම අලුත් සොයා ගැනීමක්ම හටගන්නේ කාගේ හරි හිතක් මුල් කරගෙන. ඒක තමයි දියුණු හිතක තියෙන ප්‍රාථමික තත්ත්වය. හැබැයි මම කියන හිතක අධ්‍යාත්මික දියුණුවට වඩා වෙනස්. අධ්‍යාත්මික දියුණුවට වඩා වෙනස්. ඒ කියන්නේ දැන් නොයෙක් නොයෙක් හැකියාවල් දියුණු කරගෙන මායාකාරයක තත්ත්වයට පත් වෙලා මිනිසුන් විශ්මයට පත් කරන එක අපේ අවසාන ඵලයට ප්‍රයෝජනයක් නෑ. අවසාන ඵලය කියලා විතන්දී ඔබතුමා අදහස් කරන්නේ නිර්වාණයමද? එතනින් එහාට තවත් අවසානයක් තියෙනවද? බොහොම ස්තුතියි මහාචාර්ය දුලුවත්මැතිතුමාට. අපි තවත් දවසක මෙතුමත් එක්ක මේ විදිහටම එකතු වෙමු. මේ වගේ තවත් හරවත් තේරුම් ගැනීමක් වෙනුවෙන්. සාකච්ඡාව මෙතනින් ඉවරයි. ඔබතුමා මට ඇත්තටම කියනවද? ඔබතුමා මේ වගේ බලයක් උපදවගෙනද ඉන්නේ කියලා. මම මැජික් ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මේ සාකච්ඡාව ඒ තැනට අරගෙන යන්න එපා. සමා වෙන්න සර්. ආයෙත් නම් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒකට කමක් නැහැ. මම දැන් එළියට යන්නත් තියෙනවා. සර් ත්‍රිවේන්ද්‍රනාත් සර්ත් ඉන්නව නේද සර්? ඔව්. එයාටත් කතා කරලා මෙයන්. කොහොමද රමේෂ් මහත්තයා? හොඳයි. එන්න අපි ඇතුළට වෙලා කතා කරමු. රමේෂ් මහත්තයා පුදුම ප්‍රශ්න යහන්නේ. ඔයාගේ නෝනා උදේ පොලිසියට ඇවිල්ලා පැමිණිලා දාපු හින්දානේ අපි ආවේ අද. තාත්තා ඇමරිකානු ගමන නවත්වපගෙන ඔබට දැන් මොකද උත්තර දුන්නේ? මට නම් හරිම සතුටුයි අංක. උත්තරාදෝට ඉතින් කැමති කාලයක් අපිට කින්න පුළුවන්. මගේ අලුත් එක්ස්පෙරිමන්ට් එක හෙට අනිද්දාම පටන් ගන්න කියලා මම හිතාගෙන ඉන්නේ. තාතායිත් ගමට යනවද? දෙයනේ. එහෙම වුණත් භාවිකවත් එක්කගෙන ආවි. නෑ. මගේ වැඩවලට කොළඹ ඉන්න එක මට පහසුයි. එතකොට ලැබ් එක මේ අහල පහලින් මට ඒකට තැනක් ලැබෙවි. මම ඊට පස්සේ ලැබ් එක එතන හදා ගන්නවා. හිතාගෙන ඉන්නේ මම උත්තරත් එක්ක එහෙ පදිංචියට යන්න කියලා. මේ ඉතින් දුව මේ හිටපු දේ. එයා මොකටද එක්කගෙන යන්නේ? උත්තරා දුව මෙහෙ නතර වෙනව නම් මගේ වැඩවලට ලොකු පහසුවක්. නිදහසේ මට මගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ දුව මොකද ගැන හිතන්නේ? දුව කැමැත්ත නැතුව අපිට බලහත්කාරයෙන් තියන්න පුළුවන්කමක් නැහැ නේ? මං කැමති අංකල් මෙහෙ ඉන්න. ෂේ මට අමතක වුණානේ. උත්තරා මගේ හිත කියෙව්වා. එහෙනම් ඉතින් අවසාන තීරණ ඒක තමයි.
උදේ ගිහින් එන්ට්‍රි එකක් දැම්මා. ඔයයි වත්සලා හැම දෙයක් කළේ. අපි තව කොච්චර නම් කියලා ඉවසන්නද රමේෂ්? මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. දැන් කෝය දෙන්න. මොන හේතුවකටද එයාලා බලහත්කාරයෙන් මෙහි නතර වෙලා ඉන්නේ? මෙතන පොඩි පටලැවිල්ලක් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ ගෙදර ඉන්නේ මගේ කැමැත්ත ඇතුව. එහෙනම් මොන හේකටද නෝනා උදේල පැමිණිලා දැම්මේ? මේ ඒගොල්ලොත් එක්ක පොඩි ප්‍රශ්නයක් නම් වුණා තමයි. හැබැයි අපි දැන් ඒක සෙටල් කරගෙන තියෙන්නේ. අපි මේ පොලිසියට ඇවිල්ලා පැමිණිලි ඉල්ලාස් කරගන්න. අනික මේ විදිය දෙන ගෙදරත් නැහැ. ඇයි මෙහෙම බොරු පැමිණිලි දාලා අපි රස්තේ අතු කරන්නේ? කරුණාකරලා පොලිසියට ඇවිල්ලා පැමිණිලි ඉල්ලාස් කරගන්න. දැන්ලා. සර් මොන හරි බීලා යන්න. දැන් බෑ. බොහොම ස්තුතියි. ඇයි වත්සලා ඔයා මේ විදිය දෙයක් කළේ? දැන් මේ ගෙදර ඉන්න මිනිසුන්ට එහෙම ඔබ දැනගන්න තියන්න එපා. එහෙම නෑ මඩම්. බඩගින්න කියන දේ මාත් එක හරි ආලු. ඔබද පුංචි කාලේ ඉඳලා එකට ඉඳලා පුරුදු වෙන්නේ. බාවි. අතීතේ කරුඬ තියාගෙන දුක් විඳින්න එපා. විමින් කියලා සහල් වෙන්නේ. මේ දේවල් මගේ හිතට බද්ධ වෙලා තියෙන්නේ මඩම්. අපේ තාත්තා මැරුණ දවස් ඉඳලා අපි ගොඩක් දුක් විඳින්න. අපේ මාම නොහිටින්න අපි බඩගින්නේ මැරිලා. භාවික, ඔයාගේ තාත්තා නැති වුණේ අපේ තාත්තා ළඟ වැඩ කරන ගම. අපේ තාත්තා වලට උදව් කරේ නැද්ද? ඒක මහා පහත් වැඩක්. අපේ කරුමෙට සර් මොනවා කරන්නද මැඩම්? තමන් ළඟ වැඩ කරන සේවකයෙක් නැති වුණාට පස්සේ ඒ කෙනාගෙන් යැපෙන අනිත් මිනිස්සු ගැන හොයලා බලල එක හාම්පු දෙකේ යුතුයකමක් විතරක් නෙමෙයි වගකීමක්. මැඩම්, සර් අලුත් ගෙදරකට යනවා කිව්වා. මැඩමුත් එනවද? නෑ මං එන්නේ නෑ. තාත්තා කැමති නෑ මං එනවා. මැඩම්, එහෙම සර්ගේ අකමැත්තක් නෑ. තර මැඩම් දකින්න තු මං කොහොමද වෙන ගෙදර කින්නේ? ඒක නම් මට ගොඩක් අමාරුයි. මට දිගටම දොළවත් අංකල්ලාගේ ගෙදර ඉන්න වෙනවා බාවි. එතකොට මැඩම් කැම්පස් යන්නේ කොහොමද? ඔයාට මන් නැතුව පාළුවේ නේද? නෑ මං කිව්වේ මේ භාවික, හිතේ එක දෙයක් තියාගෙන තව දෙයක් කතා කරන්න එපා. ඔයාව දකින්න නැතුව ඉන්නකොට මට නම් පාළුවේ. මට මේ විදියට හරි ළඟින් ඉඳන් කතා කරන්න ඉන්න ඔයා විතරයි භාවික. මං තාත්තට කියන්න මාව කැම්පස් එකට එක්ක යන්නයි අයිත් එක්ක එන්නයි ඔයා මේ මන්නේ කියලා. වැඩේ හොඳට ගියා. මම කතා කරන්නේ මිනිස්සුන්ගේ ගිනිගෙන දැවෙන සිත ඊමණ්ඩට. මම කිව්වේ සර් කියන දේවල් මිනිස්සුන්ගේ පපුවටම දැනෙනවයි කියලා.
එක මිනිහෙක් හරි යහමඟට හැරෙනවා නම් මං ගත කරන කාලේ යම් වටිනාකමක් ඇති. සර්ට පුළුවන් නම් මගේ බ්ලොග් එකේ මං දාලා තියෙන ලිපියයි මගේ YouTube channel එකේ මං දාලා තියෙන වීඩියෝස් ටිකයි ඒවට මිනිස්සු දාලා තියෙන කමෙන්ට්ස් උයි බලන්නකෝ. සර්ට නිකම්ම තේරේ සර්ගේ කතාවලට මිනිස්සු කොයිතරම් නම් උනන්දු වෙලාද කියලා. මට නම් ඉතින් ඕවට වෙලාවක් නැහැ. ඔබ දරෝ දන්නවනේ. සර් ත්‍රිවෙන්දනාත් සර් ඉන්නවද? දැන් ටිකකට කලින් එයා එළියට ගියා. තව දවස් දෙක තුනකට වඩා එයා මෙහෙ ඉන්නේ නැහැ. ඇයි සර්? ත්‍රිවෙන්දනාත් සර් ගමේ යනවද? නෑ. ගමේ නෙමෙයි. හැම වෙලේ ළඟ තියෙන ගෙදරකට යනවා. මොකද එයාගේ අලුත් එක්ස්පෙරිමන්ට් එක කරගන්න. අනේ සර් කවද්ද ත්‍රිවෙන්දනාත් සර් මේ වැඩේ පටන් ගන්න? මට හරි ආසයි සර් ඒකට සම්බන්ධ වෙන්න. දුව මොකටද ඒ වැඩවලට මැදිහත් වෙන්නේ? මං හරිම ආසයි. මං ඒ ගැන ත්‍රිවෙන්දනාත් සර්ටත් කියලා තියෙනවා. මට පුළුවන්කමක් නැහැ ඒකට මැදිහත් වෙන්න. ඔයම් කතා කරලා බලන්න. මේ බන්දු මාත් එන්න පරක්කු වෙනවා නම් අපි ගිහිල්ලා පස්සෙමු. නෑ නෑ දැන් එයි. මේ බන්දු මාතට යක්ෂයා වැහිලා ඇත්තේ. නංගි මොකටද ඔබ ෆෝන් එකෙන් කියන්න ගියේ? මොකද උනේ? ඇන්ටන් මල්ලි නූලෙන් මිස් වුණා. නිකම් බබෙක් වගේ කතා කරන්න එපා මිනියෝ. ජසින්තා මෙයාට මේ වැඩේ කරන්න බෑ. බන්දු මහත්තයා මා ජෝති එක්ක ගියානේ. ඇන්ටන් ආගිය අතක් නැති වුණා. ඔයාට පුළුවන් ද පිරිමි පස්සේ පන්න? ඈ මේ මිනිහා හැසිරෙන නිකම් පඹයෙක් වගේ. මේක හරියන්නේ මේ වැඩේ මෙයාගෙන් අයින් කළා වෙන කාට හරි බාර දෙන්න. මේ අබ්දුල්ලායියා හොයන්නේ මගේ වුමනාවටද නැත්නම් බන්දු මහත්තයාගේ වුමනාවටද? ජෝති අයියේ බන්දු මහත්තයා කියන්නේ ජෝති අයියා මුදල් පැත්ත බලාගන්න අපි අබ්දුල්ලායි හොයන වැඩේ කරන්න කියලා. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. ඒ හිතුවද මට හතර මහා නිදාන පහල වෙලා තියෙනවා කියලා? මම ගම්මේ මිනිස්සුන් එක්ක කීයේ කී හරි එකව කරගෙන අබ්දුල්ලායි හොයන්න ආවේ. එහෙමද? හරි. ඒක අපි බලාගමු අබ්දුල්ලා හොයාගත්තට පස්සේ. ඈ බන්දු මහත්තයා කලබල නොවී ඉන්නකෝ. ඊළඟ වතාවේ මේ වගේ දෙයක් සිද්ධ නොවෙන්න වග බලා ගන්නම්කෝ. තමුන් මොකද කියන්නේ? මට කියන්න තියෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ පොරොන්දු වෙන. ඔව් ඔව්. එහෙමද? හරි. එහෙමනම් මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. මේ අන්තිම chance එක ආපහු chances නේ. තේරුණාද?